අයිබෝුවන් කො චිවා මහිතර හැබෝම හඳින් ඉන්නවා ඇති කියලා අදා පිහෙනම් පටන්ගන්න යන්නේ කන්ජි දෙවනි පාඩම ඔගට මතක ඇති පළවෙනි පාඩමෙන් අපි ඒ ගලින් කුරල්ලු දෙන්නෙක් මරණ වැඩක් කරේ කංජිත්ති ගැන්නවා ගනන් කරන හැටිත් එකේ සිට දදාහයි දක්වා හඳුනොල දුන්නා. ඉතිං අද දෙවනි පාඩමෙන් අපි ගනන්ර ඉතුරු කොටස කජිපාඩමින් පොඩ්ඩක් අයින් කරලා ගන කරන පාඩම පොඩ්ඩක් මම මේ පාඩමට පස්සේ දවසක. ඉදිරිපත් කරන්න අද කංචි දෙවනි පාඩමෙන් ගණන් කරනමට අදාළත් කංජි දෙ එකකක් විතර කියල දෙෙනවා ඒවාගේම තවත් ඔගුලන්ට වැදගත්වෙන කංජි දහයක් කියල දෙන්නයි බලාපොරොත්තුවන්න එෙන අපි වැඩි වෙලාවක් ගන්න ඇතුව කංජි ලියන විදියි ඒ කරංජි මනවද කියලා හඳුනුර දෙපු අදදවසේකන ගන්න මුල්ම කංජය තමයි මේ හැකු කියලකැන හැකු නැමැලියල තියෙන විදිර බලාගැන්න පුළුවන් ඒ හැකු කියන්නේ සීයට සියය ගණන් කිරීමේදී වැදගත්වෙන කංජයක් සියය දැන් අපි බලමු ලිය නාකාරය මේ හැකු කියල කියන එක සාමානයෙන් මෙය ඔන්යෝමියයක් තමයි හැකු කියන්නේ මෙහි කුුණයෝමයක්කුත්තියෙනවා ඒවා මාහද කියල දෙන්නේ නෑ ඔගුලන්ටෆ ලෙවල් එකට අවශ්‍ය වෙන්නේ මේ හැකු කියන ශබ්දය පමණයි මේක ශබ්දක නොට සමහරු හයක්ක්කු කියලා වගේ වැරදියට කියනයි න කියන්නයි පුංචි අයන්නයි කුයන්නයි යාවට එක හැකු කියල කියන්නේ හැකු ඊළඟ කංජිය සෙන් මේ දහස කියන එක තමයි මේකංජයෙන් කියවන්න සන් සේන් කියන එකත් ඔනයෝමියක් ඒ පමණ ඇත් දවසේ මම කියලා දෙන්නේ අපි බලමු ලියනෙ විදි විදියට පියවර තුනකින් ලියවෙන්නේ සන් ඉලංකංජිබලමු හිතෝ හිතෝ කියලම එකට කියනවා මේක කුන්යොමියකින් තම හිතෝ කියන්නේ පුද්ගලයා කියන එක පුද්ගලයා කියන එක මෙලියන පියවර සාමාන්‍යෙන් මෙහි ඔයෝ මිත්තින නින් කියලනවා ජින් කියන කියනවා ඒ දෙකත් එෆවට පාවිතා කරනවා නිසා ඒටික ද මේ කංජී පමණක් මම ඔන්යොමි කුණයොමි දෙකම කියල දෙෙනවා වැඩිපුර භාවිතා කරන නිසා අදට ඒටික මතක තියාගන්න අපි යම්කංජි ප්‍රමාණක ගෙන ගත්තට පස්සේ මේවා එකතුවෙලා කංජි එකතු වෙනද වෙලා අවස්ථාව දැවි බලමු කොහොමදේ ඔන් ඔන්යොමිවෙල භාවිතය තවදුරුටත් ඊලංකංජය කුචි කුචි කියනෙ කටට ක කියන එකත් එය කුුණයෝමයක් අපි බලුම් ලියන විදි මේක හැබැයි එ4ෝ මට් මටිනකංජයක් නමුත් හරිම ලේසි නිසා මම මේක අද මේ පාඩ මට කියල දෙනවා කට කුච්චි ඊළඟ එක යම 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 කියලෙන කන්දට යම කියලන කන්දට ලිගෙන විදිහ මේ ආකාරයට මෙහි යම කියන්නෙත් කුුණයොමියක් මෙහි සං කියලන ඔන්යොම සංකෙන ඔන්යොමිය වැඩිපු අපි පාවිච්චි කරන උදහනකරට ෆුජිසන් කියනකට පුජිකන්දට පුුජිසන් කියනකට සං කියන ඔන් යොමි භාවිතා කරනවා. ඊළඟ කංජයේ තමයි මේ හි කියල කියන කුන්යොමිය එවගේම නිච්චි කියලා ජිත්සු කියල කියන්න ඔන්යොමි දෙකත් භාවිතා වෙනවා N5මට්ටමට හි කුුණ්යොමිය ඔන්යොමි දෙකක් භාවිතා වෙනවා නිච්චි ජිත්සු කියෙන ඔන්‍යයොමි දෙක භාවිතාව වෙනවා N5මටම. ඇත්ලියයන්න පහසුයි කෙෙන ම හිතනවා මෙහි තේරුම දවස්ස හෙමනත්තා ඉර කියන තේරුම් ටික තමයි තියෙන්නේ ඉර කියන්නේ මේ සූර්යා. එගේ දවස කියනඒවතයි වැඩිපුර තේරම භාවිතාවෙන් ඊළඟට ිගි කියනකංජය දකුණ කියන එක දිශාව දකුණු අත කියන කංජය තම මිගි එ5 මට්ටමට මේ මිගි කියන කුුණයොමිය පැමණයි භාවිතා වෙන්නේ ඒ ලිය නාකාරය පියවර එකයි දෙක්කයි තුනයි හතරයි පහයි වර පහකින් තමයි ලියවෙන්නේ බලමු නැවතවා අරයක් ිය නාකාරය මේ මිගි දක්කුණ කියනකංජිය දකුණු අත කියන දකුණ. හිළඟට මේ හිධරි කියන ංචි දකුණ කියන විරුද්ධ පදයව බාම තමයි හිධාරි තරම ලියන විදි එක වගේ නමුත් මේ අන්තිම කොටස පමණක් වෙනස් වෙනවා හිදර කියන එකට මේ අආකාරයට වෙනස් තරමක් වෙනස් වෙනවා මිගි සහ හිදරි එක වගේවාම සහ දකුණ සහවාම හිළඟට ශිත ෂිත කියන්නේ ට පහල කියන තේරුම තමයිති ෂිතා කුණයෝමය ෂිතා මේකත් ඔකලටන්ෆ මට්ටමට ෂිත කියන කුන් යෝමිය පමණයි භාවිතාවවෙන්නේ ඟට ඒක විරුද්ධ පදය වේ කියන්නේ ඉහල උඩ යමක උඩ කියන කොට වගේ ඉහල කියනකොට වේ කියන කංජී භාවිතා කරනවා එයත් ලියන් ඉතාමත්ම පහසුයි කියල හිතනවමම පියවර තුනකින් තමයි ලියවෙන්නේ ඔන්න එහෙන අද අදදවසෙත් කංජි දහයක් ඉගෙන ගතා එ අපි මේ කංජි දහය අදදවසේ අපි ගෙනගත් ඒවා ඔගොල්ලො පුළුවවාන් තරං ලියලා කියවලා හැට හුරුකර ගැන පුරුදුුවෙන්. ඉතිං මේවයි සමහරක් ඔන්යොමි වගේ දේවල් අදා අපි කියල දු න්නේන්න හැ මොකද ඔගුලොට ඔළුුවට බරක් වෙන නිසා. ඉදිරිකාලේ ඒව යෙදන තවත් වචන අපි පැහැදිලි කරනකොට ඒ ඔන් යොපි ගැනත් තවදුරටත් ඉගෙනගම්. ඉතිං හැමෝහම අමාරුයි කියන කංජි අපි ලේසි ඒද ගොට ඔලුවට බරක් ැති දිට තවතාවත් ඉගෙනගෙන ඉ ඉදිරියට යම් එනම් අපි තව මේ වගේ පාඩමකින් හමුවමු අපගේ පාඩමට අලුතෙන් එකතුරවා ඉන්නවන අපගේ චැනලක සබස්කයි් කරලා ඒගේ බෙල්ලයි කරන එක ේවා එකත් කලික් කරන්න ඔගුලන්ට නොටිෆිකේශන් නවා අපවට කැමතිනම් ලයි කරලා තවත් මේ පාඩම් වලට නල්ලක දන්නේ ැති ගොඩක් ඇති ජපන් ඉගෙන ගන්න කැමති ගේ අපගේ සංචාරකයව වති හැමෝටම එක විධායට බලන්න පුළුවන් ද විධ ඩටා අපි චැනලකින් අපි නිර්මාණය කරන නිසා එකකටත් ෂයා කරලා දැනුවත් කරන්න. ඉතිං අපි මේවාගේ ඒ වගේම තව ඔගුල්ලොන්ට මේ පාඩම්ම සම්බන්ධවහූ වෙනත් පාඩක් සබන්ඳධව ගැටලූති බෙනවනම් අපගේ කමෙන්ටීරුවත්තිේවා එක හරහත් ඔගුල්න්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න එන අපි නැවත මේ වගේ වැඩස්ානකින්. නැවත ඊළඟ කංජිපාඩමිනුත්, අමුවම ඒවගේම යතර තවත් අපි ව්‍යාකරණ පාඩක් දැ ගණන් කිරීමේ පාඩම ඉතුර කොටසත් අපි කරන ඒවත් සමඟ එකතුයමු. එන හැමෝටම සුබදල්ස.